ට කලින් සඳහන් කල්ල තියෙනවා මේ මගගම් මග ඥාන දර්ශන විසුද්දිය ඉඳල ඥාන දර්ශන විශුද්ධිය දක්වා තව විශුද්ධි මාර්ග දෙකයිතියන්නේ. මේ මගමග ඥාන දර්ශන අවසන් වනාම තව දෙකයිතියන්නේ. හැබැයි මේ මගම් මග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපද ඥාන දර්ශන විුද්්‍යියහා ඥාන දර්ශන විුද්ිය කිය. ධර්මතා තුන්නටම තියෙන්නේ කරුණුතුනයි මෙැනහි කරන්නට කරුණුතුනයි තියන්නේ ගොඩක්න එතමයි අනිත්්‍යේ ලක්ෂණය හා නි්‍යය ත දෙකක් තින දුක්ක ලක්ෂණය හා දුක අනාත්ම ලක්ෂණය හා නත්මය අප අපි ගොඩක් කතා කරන්නේ ගොඩක් දෙන කතා කරන්නේ අනිත්‍ය දුක් අනාත්ම ගැන විතර කතා කර. හරි ඔබේේ ලක්ෂණය වෙනම දකිින් ඕනේ ඇ සභහවි වෙනම දකිින්ට. අනිත්‍ය ලක්ෂණයක් තිීන. අනිත්‍ය යත්තිීනවා. අපි මටික මෙතනින් ආරම්භ කරන්නේ. ්‍රති ඥාන දර්ශන විශුද්ධිය ද අපිට තියෙනවා ඉතාමත්ම පිරිසිිදුව ඥාන නමයක් උපද වගන්ය එක එක අපි මෙතනදි පටන්ගන්න පලවෙනකඒ ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය දී උපදව ආගන්න ඥාන ටික තමයි උද්‍ය ව්‍යඥාන බංගඥාන බයිතු පට්ාන ඥාන ආධිනවාන දර්ශන ඥාන නිබ්බිධා ඥාන මජිතු කමංජිතා ඥාන පටිසංක ඥාන සංස්කරු උපේක්ෂා ඥානය හා සත්‍ය අනුල්ලෝම ඥානය. මේ ඥාන ටිකට යන්න පිස්සෙල්ලාම පටන්ගන්න තියන්නේ උදය්‍ය ඥාණය. ඒ අපි සම්පූර්ණ කරගන්නටුවයි. ඒ සම්පූර්ණ වෙනවා මගම්මග ඥානදර්ශණ විසුද්දීදය. අනි නිත්‍ය ලක්ෂණය දැ මේක මං උදාහරණ අවලින් තමයි පෙන්නන්නමන් අනිතේ ලක්ෂණයමක අනිත්‍යම කල් කියන්නේ අපි දන්නවා ගහක කොලයක් එකපාරට ඉ දෙන්නේ නේ එක පාරටම කහ පාට වෙන්නේ යන්තන් කොනකින් එකහ පාට වෙන ලක්ෂණය න ලක්ෂණය ක්‍රමක්‍රමයන්නේ පත්්‍ර එමනැත්තන්ගේ කොළේපුර පැතිවෙනවා පැතිල්ල අවස්සානය තනිකර කහපාට වෙනවා ඒ නි්‍යඒ අනිතේ බව පෙන්නපියක අනිත්‍ය ලක්ෂණේ රෝග්‍ය අන්තියන රෝග ලක්ෂණය අන්ති දැඟී ගම්ම දැන්ට ලෝකය පුරහ පවතිනම රෝග ඉසල්ම ලක්ෂණය උගරකසන්ට ගනි නාස්‍ය අපාසුතනන්තන හොටුතිර ගලන්න ගනිී ඇඟපත රිදෙන්න්න ගනි එලක්ෂණ රෝග කොවි ඉස්සෙල්ලාම පෙන්න්නන මක්ද ක්ෂණය පසතම රෝග ලෝක සෑමදික මේේ වගේ අනිත්‍ය ලක්ෂණයන්ඉසල්ලාම් පෙන්නන්නේ දැ කෙස්කස්ට්ටික එක පාරට ටොක්කොම සුදීන්නේ. එක පාටම සුදන්නේ. ලක්ෂණයන් පෙන්නුම් කරන ඉතා සිියවුම. ඉසපීරන්ඩ ගිහිල්ලක් කන්න දියලගේ ඉටගත්තහම මුලි පේනවා මුල් කීපයක් යන්ත සුදුවර්ණයක් මකක් දෙපන්නේ අනි්‍ය ලක්ෂණය කම සු ඒ අනි දැකේනවාද අනි්‍ය ලක්ෂණය කියනක අනි්‍ය කියන්නේ ලක්ෂණය ඉසල පෙන්න්න නම් එබ අපි මේ තේරුම් අරන්තිනද න තිී යතාා සභාාව තන දනවා දුක්ඛ ලක්ෂණය ඉස්සල්ල පෙන්නන්නේ දුක්ක ලක්ෂණය එකඇනේ දිරීම පටන්ගන්න මෙ දිරීම පටගන්න ප්‍රතිසන්දී ඉඳලක් දමයි දිරීම පටන්ගන්න දිරීම පටන්ගන්න දැන් දිරීම පේනවා හම එලිවෙටල කොදක දී එ තවත් ක්‍රමක්‍රමය ක්‍රමක්‍රමය ක්‍රමක්‍රයමෙන් එක ප්‍රතිපාලය පෙන්නන. ද ලක්ෂණ ඉස්සල පෙන්න්න දුක් කියක දුකයි කියක වෙන එක එක ලක්ෂණ ඉස්සල පෙන්න්නන අනාත්මයක් තේමයි අනාත්ම ලක්ෂණය එකන්නේ තමාගේ කැමැත්තිහටට පවත්වන්න බැහැ තම වස්සංගිහි තමාට ඕන හැටියට පවත්වන්න බැහැ. එකට තමයි අනාත්මයි කියල කිය. හැබ ඒ ලක්ෂණය පෙන්නුම් කරනවා. කලින් පෙන්නුම් කරනවා. තමගේ කැමැත් හෙටට පල්පන්න බැක. එක එදිනිදා පරිහරණය කරන උපකරණවලින්දැන ගන්නත් පුලුව අධ්‍යාත්මය තුළින් දැන ගන්නත් පුළුව දෙක ගන්න පුලො. තමගේ කැමැ හෙටිට තියෙන එක කොච්චන ලස්සන කොච්චර අලංකාරර්. වටින දෙයක් නිවසට ගැනල තිබ්බත් එක සමෂනයක්ෂණයක්ෂණයක් පාසා පෙන්නන්නේ වෙනස් වනස්වභාව.ඒ සමහරවිට යම් දිය සලකුණු ඇතිවී. යම ඩොට් ඇතිව තිතිත් සරීරෙත එහෙම තින තැන්තැන් වල එක ලපවර්ග ඒ අධවශයෙන් පෙන්නුම් කරන. එමකත් දෙපෙන්නුම් කර එකන තමාගේ කැමැත්තේ හැටියට පවත්න්න බැරි බව ලක්ෂණය තුළින් පෙන්නු කරන ඉස්සල්ලා ඒක අපට තේරෙන්නේ නැහැ ඒ තමයි අනාත්මයි කිවේ ද පැහැදිලිට එ අනිත්්‍ය ලක්ෂණය වෙනම ගන්න ඕන අනිත්‍යය කියන එක වෙනම ගන්න ඕේ දුක්ක ලක්ෂණය කියන එක වෙනම ගන්න ඕ දුකයි කියන එක වෙනම ගන්න ඕනි දැ මරනාසන්න වෙලා ඉන්නවා දැන් ගෙදරාටම කද්ද හිතෙන්ය ද වෛද්‍යවරුත්කිීවා ගෙදරා රංගයන්ට ගෙදරා රංග එල්ල එ ඇැමති දෙයක්ත් තියෙනවන දෙන්ට ආහරපානු අවසාන කියන ඔෛද්‍යවරු එතකොට දැන්ත අන්නවා දැන් ලක්ෂණ පෙන්නුම් කරනවා කලින් ලක්ෂණ පෙන්නුම් කරනවා නැකටින් දෙබේ ම ටයුතු මට කරගන්නඩ ැේක්ෂිද අවසානය කතා කරගණඩත් බෑ අවසානයේ කට හයියෙන් ඇරගෙන මොකේ හයයි විෝර්තගෙන බොම මාරුවෙන් හුස්මගන්න මොකක්ද පෙන්නේ සැපේ ලක්ෂණයද දුක්කේ ලක්ෂණයත් ලක්ෂණය පෙන්නුම් කරන අබේ එටකං අඩන්නේ දැ සභාාවයක් ක්‍රමක්‍රමෙන් ක්‍රමමාක්‍රමෙන් අඩුවවෙල අඩුුවවෙල අඩුවෙලාගේල දැස් පියවෙලා මොක සම්පූර්ණයෙන් වහේට හර්දවස්තේ ක්‍රියාකාරීත්තයයක් නවති නවා වෙනවද එතකට අඩ නොකය ගල එතක ඩන්නේ. ද දුක්ක ලක්ෂණය සල පෙන්වා තැන් දුකයි තියනදනච්. තැනම තින මගේ කැමැති හැටියට නෙවේක සිද්දුවන.ඒ ලක්ෂණය පෙන්වා. අම්ම හෝ තාත්තහෝ තමගේ ළගම ඥාතිකෝ සහෝදරෙකෝ දේ ස්වභාාවයට පත්වෙලා ඉන්න තමන් කැමතිනේ. එත් තම කැමති නෑයි කියලා නවත්තාන්න බෑ එය අනාත්ම ලක්ෂණය කැන තම වසේ තමමාගේ කැමැත්ති හැටියට පවත්වන්න බැරි බව පෙන්නුම් කරනවා හටි පස්සේ අඳන පපතිරවා. අනත්න්න හරි දතු අනිත්්‍ය ලක්ෂණයක්තිවා අනත්‍යතිවා දුක ලක්ෂණයක්තියවා දුකක්තියනවා අනාත්ම ලක්ෂණයක් තියනවා අනාත්මයක් තියෙන මේ ධර්මතා තුන්න අපේ සිතතුල ඉතාමත්ම නිවැරෙද්දිීව සිත සනිහන්ෙන්ෝනි සිත අනුගත වෙන්ටෝනි සිත සහතික වෙන්ටෝනි ඉදිරිටය මොක තැග අඹරුටයන් තතාගත ර හැබයි මේක හොඳම අවස්ථාව තේරුන්ග අවබෝධ කර ගන් වටහාගන්ටදුෙන්මදෙනවන හොඳම අවස්ථාව එතන ධර්මතාවෙන්ම පෙන්නනවා උදයහා වැැයි කෙනෙක අපි මිට කලින් දේශනාව කතා කර උදය කියන්නේ හටගන්නවා කියන්නේ නැති වෙනවා කියන කාරෙන් බාහිරෙන් බලපහමත් අපට එහමති පේනවා ඇති වෙනවා නැතිවෙන බහ නමුත් ඒක ධර්මත්තා තුළින් ධර්මත්තා පරීක්ෂණය තුළින් අපි තවුරු කරගන්නටඕනි අවිද්‍යාව කියක දන්න. විද්‍යාවට හේතුවත් දන්නවා ආශ්‍රව කියනෙක අවිද්‍යාවට හේතුවමකත් ආශව ආශ්‍රවලට හේතුවමොකත් අවිද්‍යා නමට කලින් හොඳදට පැදිරිි කර දීරතිී නොමීක ඉගනි සමන්ග මේ වච්චන විතරයි ගන්නේ අර්ථය විස්තර කල දීරතින ගොඩාාවක්දුරට කොඩ්ඩක් විස්තර කරනවා ආශ්‍රව කියන්න ඇලෙනම කියනෙ කරේ ආශ්‍රව කාමන්ට ඇල්ලිනවා. පසි ඇති වෙන සභාවයක් කැමති වස්තුූල්ට සිත ඇලෙනවා. භයන් ඇවා පිළිවෙලින් සෝවාන් සකෘදාාගාමය අනාගාමය අරිහත් කියන සතර මාර්ග සතර පලවත් උපදවාගත්තේ නැත්තා භවයන්ට එල්ලෙනවම තමයි. ඒගා භවයා යහපත් එකක් මට අධිගමයයක්කට පත්න්න බැරරිවුනා. ට මාර්ග පලයකට එට බැරුණනා අනිමගොහමාර ඒග භවයම මහොද බවයක් ඒ බවාශ්‍රවය දික්තිි ආශ්‍රවය මේ ධර්මානු ධර්ම තතාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් බැහැරව යම් කිසි කෙනෙ. කොට තතාගතයන් වහන්සේ ඉතාම පැහැදිිව දේශනා කරපු නිවැරදි මාර්ගය තමයි ආර්ය අෂස්නාාගික මාර්ගය ආරකැන උතුම් සෙෂට අග්‍රයි අස්ටකිවේට මාර්ගයකව යන පාර. ඒක තමයි නිවැරදිම මග. ඒ මගේ යන්නේ නැහැ වෙන මගල්ලු යන. ඒ මගේ තියෙන පියවර තුනයි. සීල සමාධී ප්‍රඥාව. මේ තර්මතාතුන අනුගමනය නොකර වෙන යම්දයකට යම් කිසි කනෙක්. කැමතිනම් ප්‍රියනං විමුක්තියක් හොයනවනං නිදහසක් සැනසිල්ලක් හොයනවනං. ආර් මාර්ගම ආර්ය මාර්ග නමී ලෞකික මාර්ගය කාමලෝක රූපලෝක රූපලෝක කෙනමිත්‍ර විද්ද ලෝකයේ ඇවිදින්න පුළා ඇවිදින මාර්ගය අපි හොයන්න ඇවිදින මාර්ගයනෙමි මෙච්චර කල් ඇවිද්ධක අවසානය අපි හොය එතමයි නි ව. එනම් කාමාශ්‍රව භවාශ්‍රව දිිට්ටි ආශ්‍රව මේ ආශ්‍රව තුන තියෙන්නේ අවිද්‍යාව තියන පුච්චරයට. අවිද්‍යාව නැත්තා එයට මේ ආශ්‍රව ධර්මතා තුනන්නේ. මේ ආශ්‍රව කියන ධර්මතා තුනම හටගන්න සිත. කාමයන්ට එලෙ සිති. භවයන්ට එලෙන්නේ සිත. දිට්ටිවලටෑලෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ආර්ය මාර්ගයෙන් බැහැරව වෙනවෙන දේවල් තුළින් සැනසිල්ලක් විමුක්තියක් නිදහසක් හොයනවනං එක ආර්මාර්ගනමි එ සීල සමාධි ප්‍රඥා එම් යම් නිවැරදි මාර්ගයට බැස්ස ආර්මාර්ග එොට යම් කිසි කෙනෙක් ඒ ආශ්‍රව ඇතිවෙන්න සිතේ ගත වෙන කාලය අපි දන්නවා ඇසි පිල්ලං ගාන තරන් කාලය කෝටියට බෙදුවත් ඉට තර කටිකාලය තුළ මයි සිතේල මද සිතේ අයිෂ එච්චරයි. ඇස පිල් ගන ගහන තරන් කාලය කෝටියයකට බෙදුවත් ඉටත් තර කෙටි කාලය. ඒක තමයි උපකාර ධර්මය. මද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතු ප්‍රත්තිය හේතු කියන මූලධර්ම ප්‍රත්්‍යය යන උපකාර ධර්ම ප්‍රත්‍යෝප පන්න කියන උපකාරෙන් උපන්ධර්මයට හේතු පත්ය ප්‍ර්‍යෝප පන්න ආශ්‍රව මූලධර්මයටඒ මූලධර්මයක බුදුරජාණන් වහන්සේ බෝධිමූල්ලේ සියලු ලේෂයන් ප්‍රහීන කරලා අවසන් කරලා තු බුද්ධත්වයට පත් වන ආශර කෙසර ඥානය තුළින් පාන්දරයානය එන ආශ්‍රව සේඥානය අපිතා ආශ්‍රෝෂය කළින් නෑ එනම් ආශ්‍රව කියන එක සංසාරට ප්‍රත්තිය ධර්මයක් එකයන්නේ සසර ඇවිදින්ට උපකාර ධර්මයක් ආසව ආශ්‍රව උපකාර වෙන්නේ අවිද්‍යාවට විද්‍යාව හේතුවක්න ොසරය විදිී ත අ ආශ්‍රව කියන ධර්මය ප්‍රත්තිය වෙනවා ආශ්‍රව කියන ධර්මයට මෙ අවිද්‍යාව කියන ධර්මයට ආශ්‍රව කියන ධර්මය ප්‍රත්්‍යය වෙනවා අවිද්‍යාව කියන ධර්මයට කොච්චර කාලයක්ද කොච්චර වෙලා වච්‍ය එකච තක්ෂණයේ ඇස පිල් අං ගහන තරම් කාලය කෝටියයකට බෙදුවත් ටත් වොට කෙටි කාලයක් තුළ මේ සිතඇලෙනවද එලිනසනෙන් ඒ ප්‍රත්්‍යය වෙනවා අද්‍යට අවිද්‍යාව තියෙන නිසා තමයි ආශ්‍රව තියන්නේ අවිද්‍යාව අවසන්නන් ආශ්‍රව ක්‍රියාත්මක වෙන්නේ නේ තෙරෙනව දෙකිනෙක එහනම් ආශ්‍රව ප්‍රත්‍යධර්මයක් අවිද්‍යාව ප්‍රත්්‍යයෙන් උපන් ධර්මයක් එක උපකාරෙන් උපන්ධර්මය ආශ්‍රව තථගතයන් වහන්සේ සේකරපුනිසා තතාගතයන් වහන්සේ ද අවිද්‍යාව අවසන් කර තය ව ො තතාගතයන් වහන්සේ විද්‍යා තො විද්‍යාව ඉපදෙ වේ ආශ්‍රව අවසන් කරලා එනම් ආශ්‍රව ප්‍රත්‍යයි අවිද්‍යාවට එකන ආශ්‍රව උපකාරයි අවිද්‍යාවට ආශ්‍රව වලට කියන ප්‍රති්‍යධර්මය උපකාරධර්මය අවිද්‍යාව ප්‍රත්ථ පන්න ධර්මයක් එකන උපකාරය පන්ධර්මයක් තේර අපේ සිත තුළ අවිද්‍යාවක් නැහැ හැබේ හටගන්න හටගන්න මොන හේතුවෙන්ද ආශ්‍රවය හේතුව ආශ්‍ර පත්ය අප ආශ්‍රවන් නැද්ද කාමයන්ට එල්ෙන් නැද්ද වස්තුකාම ගෙවල් දරොල්ලොට කැමති. ස් කාම කියැන කැමති. යානවාහන ඉඩකඩක් මිලමුදල් රන්රිදිී මුතු මැණික් අබුද්දරුවෝ ඥාති මිත්‍රාදී වස්තුකාම කැමතිද න කැතිැ එලන ඇලන කියැන ආශ්‍රව එ අවිද්‍යාවපට නැහැ ආශ්‍රතිීන ආශ්‍රතිී නන අවිද්‍යතිීන එ ආශ්්‍ර ප්‍රත්්‍යය විද්‍යාවට. ආශ්‍රව උපකාරයෙන් තමයි අවිද්‍යාහට ගන්නේ. කොච්චර වෙලාවකින්ද. ඇසපිල් ලගාන තරංකාලෙ කෝටියකට බෙදොත්තීටත්ත අඩුකාලක. හැබැයි ආශ්‍රව ප්‍රත්්‍යයෙන් අවිද්‍යාව හටගත්ටට අවිද්‍යාව කියන්නේ සිතේ ඇත්ති වෙන ස්වභාවයක්න සිත තුළ ඇති වෙන ස්වභාවයක් තම අවිද්‍යාව කියන්නේ. එකන දුක දන්නේ නෑ දුකට හේතුව දන්නේ නැහැ. දු නැතිකිරීම දන්නේ නැහැ නැතිකිරීමේ මාර්ග්‍යය දන්නේ. පෙරභවය දන්නේ අනාගත භවය දන්නේ පෙරභ අනාගත භවයි දෙකම දන්නේ පටිච්ච සමුප්ාද ධර්මය පිළිවෙලින් සිදුවීම දන්නේ නෑ අ්‍ය. ඒකට අවිද්‍යාවටය. තොර ආශ්‍රව ප්‍රත්‍යයි අවිද්‍යාවට. ආශ්‍රෝ ප්‍රත්තය අවිද්‍යාවන නැමැති නාමධර්මය සිත තුළ හටගත්ට එයාසනය ප්‍ය ධර්මන ආශ්‍රව ප්‍රතියෙන් ප්‍ර්‍යෝ පන්නධර්මයක් හැටට අවිද්‍යාව හටගත්තට යි අවිද්‍යාව සනයෙන් ප්‍රථ්‍යධර්මයක් වෙනවා ඒක ඇන උපකාර ධර්මයක් වනවා මොටද. ආවෝල් සංස්කාරවල ඒවිදියම තමයි අවි්‍යපච්ච සංකාර හැමෙයි යමකොට ආශ්‍රව කියන්නේෙ පොඩ්ඩකන් නැත්තං ආශ්‍රව කියනෙ තන්නාවට කියන වචනයක් චන්දරාගයට කියන වච්නයක් ඇලෙනවට කියැල්ලෙන කියැන තන්නාව. ආශ්‍රව කියන්නේ තුෘෂනාව. එහෙනම් ඒ නාමධර්මය යාශ්‍රව නැමැති නාමධර්මය එක චිතක්ෂණයක් තුළ ඇතිව නැතිවෙනවා. ඇස පිල්ලන් ගහන තරන් කාලය කෝටියකට බදුවත් ඊටත් වල කෙටි කාලයක් තුළ ඇතිව නැතිවෙනවා. ඇතිව නැතිවෙනට කියන වචන දෙක්තියන. උද්‍ය ව්‍යහානු දර්ශන ඥානයතම පළමේමු ඇතිකරගන්න්ඩ ඕන ඥානය මෙතනින් නිහට යනඕන මේ ඥාන නැතු මෙතින හට යබේ.ග ඉතුරු ඥාන අට සඳහා මේ ඥානය නියත වසයම උපකාරවෙන. එනි සාතමයි තතාගතයන් වහන්සේ උද්‍ය ව්‍යහානු දර්ශන ඥානී කියනෙ එක ඉස්සෙල්ලාම ගත්ති. දැන්ගෙනවොඩ ආසරව ඇසි පිල්ලං ගහන තරන් කාලය කෝටියකට බෙදුවත් ඊටත් අඩු කාලයක් තුළ ඇතිව නැතිවෙනද නැද මො සිතේ ආයශමය කියන්නේ ඇතිව නැතිවෙන ඇතිව නැතිවෙන්නේ හැබයි අවිද්‍යාවට ප්‍රත්තිය වෙලා අවිද්‍යාට ප්‍රත්තිය වෙන එක අවිද්‍යාව උපකාරෙන් උපන්ධර්මයක් උපකාරෙන් උපන් ධර්මයක් අවිද්‍යා ස්තේරෝ පවතිනය කන්නමයා පේසිතු තුර අවිද්‍යාවගෙන. ප්‍රත්්‍යයංගඋපදින ධර්මයක් තේරනත්දැ ක්‍රමම ගැඹරට යන්නේ තේරුම් ගන්න පුළුවන් එතකොට ප්‍රත්්‍යයංගපන් ධර්මයක් වුණාට අවිද්‍යාව අවිද්‍යෝෂනය ප්‍රත්‍යධර්මයක් අය උපකාවර ධර්මයක් මොකටද ආශ්‍රවල්ටම එ අවිද්‍යාතය හිදදා අශෝති. දැන්තේන. එතුර අවිද්‍යාවය ඇතිවෙලා නැතිවෙන්න කොච්චර කාලයක් නොද. අවිද්‍යාව කියන්නේ සිතතුළ පදිනභ සිතහැසිරෙන ස්වභ සිත ගන්න ස්වභාවයයි. තොර ඒ ඇතිවෙලා නැතිව අවිද්‍යාව කියන නාමධර්මය සිත තුළ ඇතිවෙලා නැතිවෙන්න ඇස පිල්ලන් ගහන තරන් කාලේ කෝටියකට බෙදුවත් ඉත්තඩු ක. ඒ ප්‍රත්ථ්‍යය වෙනවා. ත ප්‍රත්‍යෝ පන්න ධර්මය අශ්‍රව තෙරු ඇද උපකාරෙන් උපන්ධර්මයක් ආශ්‍රව මොන උපකාරෙන් අවිද්‍ය උපකාරයෙන් මේ ධර්මතා දෙක ඕනවන්ට ප්‍රත්කයි ඒකයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ආශ්‍රව යැන තන්නාව හොඳට හිතේරු ගන්න න්දරාගය කාම චන්දය චන්දරාගය ඇලීම ආසාාව කැමැත්ත ඕනක් කම මෙසෑම වචනතම හඳුන්න්න තෘෂ්නාව ගැන. අවිද්‍යාවයි තන්හවයි එකට අත්වල් බැඳගත්ත ධර්මතා දෙක. කෙනෙකුට අවිද්‍යාව නැත්තන්යට චන්දරාගය හෝත් තෘෂ්ණාව නේ. කෙනකට චන්දරාග්‍ය හෝ තෘෂ්නාව නැත්තන්යට අවිද්‍යාවත් නෑ. එහ අවිද්‍යාව ආශ්‍රවයන්ගේ ප්‍රත්‍ය පන්නධර්මයක් හැටියට හටගත්තාට සනයෙන් ප්‍රත්‍ය ධර්මයක් වෙනවා ආශ්‍රවලට ආශ්‍රව ප්‍ර්‍යප පන්නධර්මයක් එතකොට අවිද්‍යාව ප්‍ර්‍යයධර්මය මුලින් ආශ්‍රව ප්‍රත්‍යධර්මයයි අවිද්‍ය ප්‍රත්‍යප ප ධර්මය චතුාරි සත්‍යේදති තාාගතයන් වහන්සේ සමුධරය සත්ත්‍යය හැටියට මකක්ද පෙන්නන්නේ තෘෂනාව තෘෂ්නාවනි පෙන්න්නේ දුකාර සතය දුක සමුධාරය සත්‍යය තොර තෘෂ්නාව කියන්නේ චන්දරාගේ එමන තගශ්‍රභ ලැපේ මුලින්ම තම පටන් ගන්න උදේවෑ තේරු ගඩ ලින්ම පටන්ගන්න. ද මේ ධර්මතාක ඕනුට ප්‍රත්්‍යදන කොච්චර කාලිකින්ද. තක්ෂණ දෙයි ඇසි පිල්ලං ගහන තරං කාලේ කෝටියට බෙදුවත් ඊටත් වඩ අඩුකාලයක් තුළ ආශ්‍රව කියන සිතුවිල්ලත් ඇති වෙලා නැති වෙනවා හැබයි අවිද්‍යාවට ප්‍රත්්‍යය වෙන. ඒහි ආශ්‍රවයන් ප්‍රත්්‍යයෙන්නු පන්න අවිද්‍යාව ප්‍රත්‍යයෝපන්න ධර්මය ශණයෙන් ප්‍ර්‍යය ධර්මයක් වෙනවා ආශ්‍රවන ඇැති ප්‍රත්‍යයෝපන්න ධර්මයට. එතොට ආශ්‍රවත් උදියයක්තියවා වේතිවා උදේකයන හටගන්න පයකැනැතිගෙන. ආශ්‍රවක් තියෙනවා උදයක්තියන හටගැන්මත්න වයක්තියනවා මේ දන්නා නුවන උදය ව්‍යහඥාණයි දැතේ ගැඹරුයි ගැඹුරු බව පේන්නේ පවතින බවපයෙන ඒකයි මේ සිතේ පවතින බවපයෙන ඒකයි ැ ගැමරුයි කියලා හිතන්නේ. ඔය කරුණුටික ක්‍රියාත්ම කැවෙන්න මෙන මේ ධර්මතා පස්ස වේදන සඥ්ඥා චේතන හා සිත කියන කරුණු පහක්තිනවා. පස්ස ගැන ස්පර්ෂය. වස්තුවකට ඇහැන්දකපු වස්තුවකට සිත ඇලෙන්නේ සිතට ඇහ ස්පර්ශයෝන් නිසා නැද. ඒ අලංකාරක සුභභාව එක හොඳ බාව එක දැකුම් කළු බව මනසින් විඳිනවා වේදනා ස්පර්සට පිල් ගහන තරන් කාේ කෝටියකට බිදුවත් ීටත් අතර ඩු කාලකින් ම ස්පර්ෂව න ඒ ඒදර්මය අතාව ඇතිම නති නොසන ඒකම විඳීමයිනවනේ එක ස්පිල් ග ගහන තරන් කාලය කෝටියයකට බෙදුවත් ඉට තඩු කාලයක් තුළ එකත් ඇතිවන තියවා ස්පර්ශය තියෙන ද උදක්වයක් අරෝප ස්පර්සුන නැත විඳන්න බැනීති අ ඉස්පර්සය ගැන නම ධර්මයක් එක තක්ෂනය ඇති නැති වෙන ඒක්කමන විඳීම ඇති එක තක්ෂයට රැඳෙන් බේ තර වේදනාව කියන එක ස්පර්ශය ප්‍රතයෙන් පන්ධර්මයක්. එනිසානි පස්සපච්චය වේදනා කීමේ. ස්පර්ෂය ප්‍රත්තේ වෙන්න වේදනාවට. තර වේදනාව ප්‍රත්්‍යයෝ පන්න ධර්මයක් උපකාරයෙන් පන්ධර්මයක්. ස්පර්ශය ප්‍රත්්‍යය ධර්මයක් ඇඩරූප ස්පර්සන තර ප්‍රත්්‍යයධර්මයක්. වේදනාව ප්‍රථ්‍යය පන්න ධර්මයයක් හැ ඒ වේදනාව නවති සිතුවිල්ල ඒ විදීම වති සිතුවිල්ල සනයෙන්ආයි ප්‍රත්‍ය ධර්මය උපකාරධර්මය මොකට හඳුනාගන්ට විදීමනි හඳුන නො. එක දැක්ක දැක්කගමන් ය විදීමක් ඇතු වුණ විඳීම හොදද නැද්ද කියලා හඳුනාගත්තා. ඒක්කම සිත එතන එලනෝ චේතනා නැතට සඥාව වේදනාවගේ උපකාරෙන් උපන්නේ ශපශ් ප්‍රතිය උෂපර්ෂය තමයි මූලිකවුුණේ එතොට වේදනාවට රැදින්න බෑ එයාට රැදන්න පුළුවනු ඇැ පිල්ගන්න තරන් කාලෙ කෝටික බදුව ටත් අර කෙටි කාලයක් තුළල ඇතිව නතින ැනැතිවෙන්නේ සඥඥාවට ප්‍රත්තියවෙරා එතොර සංඥාව ප්‍රතථ්‍යය පන්න ධර්මය උපකාරයෙන් උපන් ධර්මය හැබ එයාට නැදින්න බේ තර ප්‍රත්‍යෝ පන්නධර්මයක් හටට විඳීමී ප්‍රත්තිය ප්‍රත්‍යයෝ පන්නධර්මයක් ටට සං්ඥා වහටගත්තට සංඥශනය ප්‍රත්‍ය ධර්මයක් උපකාරධර්මයක් මොකටද අර සිතාත නලවන්න හඳුනගත්ත හිදන ඇලෙන්නේ ස්පාර්න නැත්ම් විදෙ නැත හඳනගත නැතන් ඇලනමද සිතේතර ඇලෙන්නේ ඒෙක් දැකනෙ දක හිදන සිද සිදවෙන්නේ නමු අපි ගන්නන්නේ දකීම කියලන දෙකීමක් න මෙතන සිද්ධ වෙන්නේ. මේ ගලාගෙනයා මක්මරකන සන්ත තිය කියලා සිදුවීමක් මෙතන තියන්නේඇතොර සිතේතන එලනවා එලනොල්කිවත් චේතනා කරා. ඇලොන චේතන චේතනා කියන කර්මයහි සිත ඇතොර සිතේ ප්‍රවෘතිය සිතේ පැවැත්. තොර චේතනාව ඇලන සිතටත්තාශකච තක්ෂණයි එකන්නේඇස පිල්ලා ගන්න තරන් කාලේ කෝටයකට බේදව ීටත් අඩු කල ති ඇ නැතිවේ සිතේ ප්‍රවෞෘතියට සිතේ පැවැත්මට ප්‍රත්්‍යයවෙලා. එ මේ සෑම ධරමයක් වංවෙන් විංවෙන් වසේ ඇතිව නැවෙන ද නැද කොහොද බත ඒක සති පට්ාන කියරා සිය පීට අඩ බලන්නන්නන්න. යෝනිස මන සිකාරරි ගන්ට් සති සම්පජනයේ ගන්ට නැත්තම් බලන්න බේ උදය වයහක් කවදවත් ඇතුතිවෙන්නේ. ඇයි ගලාගෙන යමක්නි පේ දැක්ක දැක්කවතැන අර පස්ස වේදන සංඥා චේතන ඔක්කම ඇති වෙලා සිතේ ප්‍රෘතේ රත් ඉඩ දීල ජ පවතිනවා. පේරෙයිද ඒතුරර ස්පර්ශය කියන්නේ එක ඇතිව නැතිවෙනද නැද. නෑ තොට බොහොමත්ම තැන්පත් සිත ඕෝන දැනැදමක බලට සඳර කල්පනා කර බලන්න. ඉතාම තැන් පත් වූ සිතක්කෝන. ඒ නිසා තමයි තතාගතයන් වහන්ස දේශනා කළේ මහනෙන මගේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය සීල සමාජි ප්‍රඥානමින්. අධිශීල අධදිි සමාධී? අ ප්‍රඥාව නම ත අධි සමාධියක් ඕනද නැද් මේක දකින නිවැරදි දිහට දකිට අධි සමාධියක් ඕෝනේ අදිකන්නේ සමාධිකයන චිත්තේ එකක් ග්‍රතාවේ තැන් පත් බව නොසෙල්ලන බව එ අරමුණේ හොඳට රදවීම හැකියාව එයට තමයි සමාධිකය එඒ ස අධි සමාධියක් ඕන දනද අධි සමාධියක් ඕෝන ත හරිද බුදුරජන්ස දේශන කන්න. හරිද? එ කොහොමද බලාගන්න ප්‍යානු පිවෙර සීල විද චිත්ත විද දිිටි විුද්ි ංකා විතරණ විුද්ධි පහකර ඇකි ලින් ියබේ යැන් හේතු පලාි අංකා විතරන විශුද්ධයද දේශන ගණනාවකෙන් පැහැදිි කරා දැ මගම ඥාන දර්ශන විුද්ය දැ ක්‍රම ක්‍රමය ගැමරට යන්නේ දැන් අපට ඕන මේ උද්්‍යයාවවයා ඥන උපදවාගන්න මේකෝනේ හොන්දට උප දොන්්ඩුවන හරරියට උප දවාගන්නුව. ඇ රිඥා උපදදිය උපදන්න බේ ත ඉදිරි ඥාන උපදි වේ නැත්තං ඥාන්දර්ශය විසු්දටියන්න බේ සංස්කාර උපේක්ෂඥානය සත්‍යානු ලොම ඥයාානය පටිසංකඥානයෙන් කැෙ නනිත්‍යදු කනත් වසෙන් දකිට කියනකයි දැම් පැහැති දේ තුට එනම සන්තය නිසා නද මේක වෙහිල තියන්නේ එකන මේ පැවත් ම පෙන් නවන ඒතයි මුලාව මොහයකිවේ පැවැත්ම කරගෙනතියෙන අපි මනසින් පැවැත්මක් හදා ගෙනතියෙනවා පවතින දෙයක්තියෙනවා කියලා පවිතන දෙයක්තියනද මොහොතක පැවතීම දෙයක්තිෙනමද ඒ නිසා තමයි ඉතතාගතයන් වහන්සේ දේශනා කරන සබ්බේ සංකාරා නිච්චා සියලු සංස්කාර ධර්මයාව නිත්‍යයි කිසිම ධර්මතාවයක් නෑ නිත්්‍යය කරගට තෙලක්ෂණය තින අනිත්‍ය තියෙනවා තිය දෙ අපි ගන්න තවත්ම. දැන් ආශ්‍රව ප්‍රත්්‍යයෙන් අවිද්‍යාව ප්‍රත්‍ය පන්නධර්මයක් වනාට අද්‍ය සනයෙන් ප්‍රත්‍යධර්මයක් සංස්කාරවලට තේන ඒ අවිද්‍යාව නිසානි සංස්කරහදන්නේ අරස්පර්ශය විඳීම හඳුනා ගැනීම සිත බලවත්වීම චේතන අහෙවත් සංස්කාරයිය. ඇතුර සිතේ ප්‍රවෘදති. තර කුසල සංස්කකාර කුස ස කුසල සිතුවිලි කුසල සිතුවිලි අප සිත තුළ ක්‍රියාත්මක වෙනවද නෙද්ද. ක්‍රියාත්මක වෙනවා. දැ මෙත නදමම චතුරාරි සත්‍යත් පෙන්න්නනවා මෙෙන බලන්න මේ චතුරාරි සත්්‍යය තුළ තින චරාත්්‍යය. ැන මේ තේරුම් ගන ැකන ැනීම තුරරි සත්‍යය අබෝධරන එතැනි හ ගැටලුව නෑ. අවිද්‍යාව ප්‍රත්්‍යයෙන් සංස්කාර හටගත් අඩ නශෝල්ටර් ප්‍රත්තේ. හම සංස්කාරවල ටක් පය. සස්ර අවිද්‍යාව ප්‍රත්්‍යයෙන් අවිද්‍යාව උපකාරයෙන් සංස්කාර හටගත් අට කුසල චේතනා අකුසල චේතනා, කුසල සංස්කාර කුසල සංස්කාර. සැ විල අු සල සිතුවිල් දෙකන සංස්කකාය කියන ප්ඥාබි සංකාර පු්්‍යාි සංකාර අන ජාබි සංකාරඉකර අවිද්‍යාව හේතුවයන්නේ හටගන්න අවිද්‍යා ප්‍රත්්‍යයෙන් සංස්කාර ප්‍රත්යෝ පන්න ධර්මයක් වුණාඩ එක චිතක්ෂණයක් තුළ ප්‍රත්්‍යය ධර්මයක් එක චිතක්ෂනයක් තුළ ප්‍රත්‍යය ධර්මයක් මොකටද ප්‍රතිසදි විஞ්ඥානයට target sangkara pe bisanya bisaangkara bisa pe bisangka kiwi pink apunnya bisangka kiwi pau ja bisangka kiwi arupacer dihana දැන්ඇදොර සංස්කාර කියන ධර්මත්තාවනුත් ඇතිව නැතිවෙනවද නැද. පින් සිතුවිලිත් ඇතිව නැතිවෙනවද නැද්ද. පවසිතුවිලිත් ඇතිව නැතිවෙනවද නැදද. කොච්චර කාලකින්. ඇස පිල්ගන්නන තරන් කාලෙ කෝටිකට බෙදුවත් ීටත්තල එකටි කාලෙ ඇතිව නැතිෙන. හැබැයි ප්‍රත්තයෙන් ඒ නිසා තමයි තතාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනව මහනෙන ඒැන මේ ප්‍රථජාන භික්‍ෂුන් හන්සේලාග මහ නොබල්ලා මේ සත්‍යයාගේ විනාශයක් කියනවද හමනැත්තං අවිනාශයක් කියනවාද ඒැන සත්‍යයා විනාස වෙනවා කියනවද එමනැත්ත විනාස වන්න නෑ කියනවාද කහමද උත්තරද විනාස වෙනවා කිව්වොත් උච්චේද දිට්ියට වැටෙනවා. ඒයන මේ භවගි වරයි.ඒකන විනාසෙනවා කිය. එනම් සරම සතයෝ විනාශස වෙන මේ භවයන්ිවර එතර හට භවයක් නෑ. විනාශතට විනාසයක් කියන්නවා. එම නැත්ත විනාශයක් කියන්නවා. විනාසවෙන්නේ නෑ. එ විනාශවෙන්න ඇති. විනාශවෙෙන් නෑ කිව්වොත් සාාස්සුත දිට්ටියට වැටෙනවා. විනාසවෙන්න නෑ කියන්නේ. ර්මාන භවය තවත් භවට යන කියයනෙ එක. ඒ භවේන් තවත් භවයකට යන කියනෙක්. ඒතුට ආත්ම දිිට්ටයට වැටවා. සාාස්සත දිට්ටියයට වැටෙනවා. මහනි මංගයි දෙකම ප්‍රතික්ෂේ කරනවා. ම විනාසයක් කියන්න ත්නෑ සත්‍යයාගේ අවිනාසයක් කියන්න ත්නේ. විනාශවෙෙන්නෑ කියන්න ත්නේ. මහන මේ ප්‍රත්්‍යය මේ ප්‍රත්්‍යයෝ පන්න ධර්මයක් තියනවා නැදෙ? මේ ප්‍රත්යෙන් මේ උපකාරය උපකාරය උපදින ධර්මතාය ගත්තියවා. එතුකොට විනාශසයක් කියනවා ද විනාසයක් කිය නොද දෙකම කියන්න බේ. පැහැදිරිිට කියන. ඒකයි තතාගතයන් වහන්සේ පෙන්න. හේතු ප්‍රත්්‍යය හට ගන්නේ දැන් හරි දේ කොට හේතු ප්‍රත්්‍යය හට ගන්නවා. ප්‍රත්තයෙන් උපදන්නේ. ප්‍රත්්‍යහා ප්‍රත්්‍යයපන්න ධර්මය. තොර ප්‍රත්්‍යය ධර්මයට උපකාර ධර්මයට උපරම චිතක්ෂණ දහත රූපයකට නාමටක චිතක්ෂණය ඉටඩිය රැඳන්න පුළන් දෙයක් මෙලෝකනෑ. එනම් ප්‍රත්්‍යයෙන් උපදින ධර්මය හා ප්‍ර්‍යයෝපන්න ධර්මය. විඤ්ඥානය ප්‍රත්්‍යයෙන් උපන් ධර්මයක්ද නැද්ද. ඇති හොද තේරු ගැන්න පුළන් සරලව තේරු ගන්න පුළා සයි රපය නිසා සිතක්කදන්නේ. අප ප්‍රතිථ්‍ය ප්‍රති්‍යපන්න නමේද. සයි රූපයයි මුණ ගැහුනේ නැත්තං ඒ දැකීමේ සිට හැදීද ලෝකෙක් කාඩවත් හ දන්න පුළුවන්ද. හදන්න බෑ. තු පත් සයිරූපයයි ඒ උපකාරෙන් උපන්ධර්මය රූප පිළිබඳව දැක ගැනීමේ සිටයි. මේ බොම සරල්ලව ගත්තයි. හනයි සබ්දයයි. ප්‍රත්‍ය ධර්මයයි ඒ ප්‍රත්්‍ය පන්න ධර්මය ඒ පිබඳව දැනගත්ත සිතයි. උපකාරයෙන් උපන් එත ව සෝත විඤ්ඥාන හෙවත් සබ්දය පිළිබන්ඳව දැන ගැනීමේ සිත ප්‍රත්‍යයෙන් උපන්ධර්මයන්ද නැදද. ඒක කනයි සබද්‍යය උපකාරයන මේ දෙකුපන්නේ. ඒ වගේ මතමයි සංකරපච්ච විඤ්ාන. සංස්කාර ප්‍රත්‍යයි අපි පෙරභමේ කුසලා කුසල්ල කර්ම දෙකක් කලාපි ඒක ප්‍රතිපලනනි දැන් බුක්ති විඳන්නේ පින්වල කරගත් හොඳ යහපත් සල සිතිවල ප්‍රතිපඵල අපි දැම් බුක්තිවිඳවා සෝසයේ ජීවත්වන යම් වෙලාවක් යම් කාලයක් යමවස්ථාවක්. හැබැයි ඔයකට අපල කියල් හෙකුත් දගෙනතින ඒ මද පෙරභාවේ කරගත් අකුසල කර්මවල ප්‍රතිඵලත් පස්සේ ඒ වෙලාවට ඇති වෙනවා අපේසිතේ නොසන්සුන් ගති අකමැතිගති අනිස්ථාරම්මන අරමුණ හිටු වෙන්නේ එදනද ඒන්නේ අර පෙර භහේ කරගත් අකුසල කර්මවල ප්‍රතිඵල කොසල කර්මය ප්‍රතිබලත් භුක්තිවිදිෙන සසේජීවන අවස්ථා තියවා එනම් පින් පවු නිමේද මවර්තමානර භවයට අරාද. එන සංස්කාර කියන ධර්මතාාවයන් ප්‍රත්්‍යය වනාාද නැද්ද ප්‍රතිසධි විඤ්ඥානයට ප්‍රතිසන්ධ විඤ්ඥානය ප්‍රතථ්‍යෝප පන්න ධර්මය ප්‍රත්ය ධර්මය සංස්කාර එතර සංස්කාර තුලතියනද උදේවේ ඇතිව නැතිවෙනද කොච්ර කාල ඇස පිල්ගන තර කාෙ කෝටියයට ිදොත්තිට ඇත්තුඩ ග ඇතිව නැතිවෙනවා ඒං උපන්ධර්මයක් ඒ උපකාරගෙන පන්ධර්මයයක්ත්තමයි ප්‍රසඳ වි්්‍යාය ඇ ප්‍රසද විං්ා සැනෙන් ප්‍රති ධර්මයක් රය පන්න ධර්මයක් වුණට ප්‍රත්‍යයෝ පන්න ධර්මයක් වුණාට ප්‍රතිසඳි විඤ්ඥානය නැවත සනේ ප්‍රථ්‍ය ධර්මය උපකාර ධර්මයක් මොකටද නාමරූප දෙකේ වැඩීමට එනිසා විඤ්ඥානපච්චා නමරූපන් හරිද තොර නාමරූප වලට රැදන්න දේ ප්‍රත්‍යයං පන්න ධර්මයක් වුණාට එයත් සනයයි ප්‍රත්්‍යය ධර්මයක් මොකටදේ ආයතන හයක් පහල කරන්න හදන්ට නතේ ආයතන පහරන්න ආයතනය පහලවෙල එතු නාම රූප දෙකම නමේද ප්‍රත්්‍යයුණ අර ගර්භාෂය කලලේ ඒකට ප්‍රතතියවනේ ප්‍රසඳතිී බැගත්ත වි්්‍යාන නමීද. න ප්‍රත්්‍යහා ප්‍රත්්‍යයෝ පන්න ධර්මය කොච්චර කාලයයක්තුළ ිග ර කාේ කෝටියකට බදොත්තිිට තුලඩු කාලේ උදය ඒ පි බඳම නිවැරදිව දැනගන්නාව නොන ඥානයයි. උද්‍ය ඥානය මේ කිසිල් ඇති කරන්න. එ අපි හොඳට අවධාන හො සිෙන් හොඳ කල්පනාවෙන් හිටියොත් මේ ස්වභභාවය අල්ලගණ්ඩ පුළුවන්ද බැරිද. ඇයි අප එක කරන්න නැත්ත. අපි මෙච්චර කාලයක් කාව අර සන්තතිය තුළ පැවැත්ම පැවැත්ම වයිේ? ප්‍රවෘතිය මයි පැවත්ම මයිය මොහතක්කත් පවතින දෙයක්ති නොද මොහතක්කත් පවතින දෙයක් නන එ නිත්‍ය නි්ච දතන ද නිත්‍ය නි්‍යයද එ බුදුරජාණ සිදේශනය කන එනගේ සෑමතියක්ම සණයක් ෂණයක් පස පෙරල නවද පෙරලුව ද නද. තක්ෂණ එස පිළගාන තරන් කාේ කෝටියට බෙදත් ඉට අයි කටි කාල පෙරලවා පෙරුව අප අකමැති පැත්තටනේ දුකට න පෙරලා තිෙන විපරි නාමයි පීඩාාවක්නය කරන්න නිරන්තරය තමයි දුක්ක දුක ලක්ෂණ අත්තිීනවා දු සමාජි කැමැති හැටියටද වෙන්නේ. ද ප්‍රත්්‍යයට අනු රූපෝදවෙන්න එතවාත්මයි එනවා අනිත්‍ය කියන ධර්මතාව අනිත්‍යයි කියල සිතේ සටහනක්දාගඩ බෙහැ දර්ශනය තුළ සි සිතට අනුගත කරගන්න පුළා තේ සටහනදදාගන්න පුළ සිතට සාහතික කරගන්න පුලා. ඒ කොහොමද අ ප්‍රත්‍යහා ප්‍රත්‍යයෝ පන්න කියන ධර්මතාවයන් ටික හොඳට නුවනින් දෙලා ප්‍ර්‍යහා ප්‍රත්‍යයෝ පන්න කියන ධර්මයථාවන් හරියටම නුවනින් දෙැක්ක හාම අනිත්‍යය කියන එක දකි නෝද නැද්ද ඇ පියාගෙන හිටියප වෙනස් දෙක ඇගෙන හිටියබේවා එ පේන්නේ ඇතිව නැතිවෙන බව එන ඇතිව නැතිවීම තුළ අනිත්‍ය ප්‍රකට වෙනද අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පට වෙන්න උදයා ්‍යහන් ඥානය බලවත්ව වෙන. ප අනිතික චුටක්න දමච සය පොඩක් කිය කිය වේගෙන් කියන්න ව කාති ආයතනහයක් පහල වුණනේ ඇසනසවරර සිත අතින ප්‍රතිෙන් upපන්ධර්මයන් නමරු ප්‍රත්ති හැබසනේ ප්‍රතතිය ධර්මයයක් ස්පර්සේද ත ස්පර්ශයති හැබ ආයි ප්‍රශනයෙන් ප්‍රත්‍යධර්මයක් වේදනාව නමති ප්‍රත්්‍යපන්න ධර්මයට එක තන්නාවට ප්‍රථ්‍යධර්මයක් තන්නා උපාධානයට ප්‍රථ්‍යය ධර්මයක් උපාධනය කර්ම භවිට ප්‍රත්්‍යය ධර්මයක් එකනි දේශන විමක් කියන්න වනි කාල කර්ම භව උප්‍රතිභවියට ප්‍ර්‍යය ප්‍රතිභවය ජාතියට ප්‍රත්තිය පහල කරන්න පහල කිරීම ප්‍රත්ති්‍යය මොකටද ඒක මොකත් දුක නද දැ ගොඩා අපි මේ චතුරරි සත්ය කියදක දුකයි කියල පිළිගන්න ජරා මරන සෝක කනගාටු හැඩීම් වැලපී කායක දු මානසික දොම්නස් පිළිගන්න. ඇ ආරරි සත්්‍යයක් පිළිගන්නන සත් පිළිග ඇත්ත හිදනඒ පිළිගන්නේ ආශ්‍රභ කිවේම කච්චේ තන්නාවඒ සමුධර්ශත්්‍යය හරිදිතකොට තුර පලවෙනි ඥානයේ මාර්රිගෙන අප මොකක්ද දැන් කරන්නඩ දුරජාන්න අසි දේශන එන සමුදය කරන්න හේතුව එතකොට අර දුක් කියනටක වැැට නවාද වැටනවා? ඒයි ආශ්‍රව විද්‍යාවට ප්‍රථ්‍යය විද්‍යවාශට ප්‍රති්‍යයේ තොර ආශ්‍රවකයන තෘෂ්ණාව තෘෂණාව නැත්ත එක නිවනනඒ නිවීමන පැහැදිලිත දැ කොහමදාව අධිශීල අධි සමාධී අධි ප්‍රඥාව මකක් දෙමග එතවාර්ය ෂ්ටන්ග මාර්ගය හරිදේතුට ය ධර්ම දේශන අවස කර ද. එනම් වෙන මොනවක්ග්‍යැන හොයල වැඩැන්නේ කල්කනා කළ වැඩැන්නේ. මොනාට හොලු. මේ අඇතිව නැතිෙනවා.